ඇත්තටම ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම දැන් අපි විවසායකයෝ විදිහට නෙමෙයි වෘත්තිකයෝ විදිහට විවිධ කටයුතු වල නිරත වෙලා හිටපු අය. ඒ වගේ වෘත්තිකයෝ දසදහස් ගාණක් එකතු වෙලා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි විශ්වාසය තියලා එතුමා ජනාධිපතිවරයා විදිහට පත් කර ගැනීමට කටයුතු කළේ. එතුමට ඒ විශ්වාසය රකින්න බැරි වුණා. එතුමට ඒ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන්න බැරි වුණා. එතුමා විනාශ වුණා විතරක් නෙමෙයි, එතුමගේ රජය විනාශ වුණා විතරක් නෙමෙයි, එතුමා කරපු කටයුතු වලින් මේ රටේ හිටපු වෘත්තිකයන්ට තිබිච්ච පිළිගැනීමක් නැති වෙන තත්ත්වයට පත් වුණා. හැබැයි ඒකට වෘත්තිකන් විදිහට අපිට වග කියන්න බෑ. මොකද එතුමා ඒ බලාපොරොත්තු වෙච්ච ජනතාව අනුමත කරපු න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක කිරීම වෙනුවට රාජපක්ෂ පවුලේ අවශ්‍යතා ඉටු කරන ක්‍රියාමාර්ග වලට ප්‍රවේශ වීමේ අවසාන ප්‍රතිඵලය තමයි අද වෙනකොට එතුමත් රාජපක්ෂ පවුලත් රටේ ජනතාවත් වෘත්තිකයන් විදිහට ඔබ අප සියලු දෙනාක් භුක්ති විඳින්මින් ඉන්නේ. නිසා අපිට එතෙන්දී අපි හිතනවා අපිට එතෙන්දී වැරදුනා කියලා. මොකද අපි තෝරාගත්තේ නිවැරදි පුජ්‍යලයා නෙමෙයි. ඔහු රාජපක්ෂ පවුලේ කෙනෙක් වීම තමයි මේ වන්දියට හේතු වුණේ. නිසා අපි ඒ වැරද්ද නැවත කරන්න සූදානම් නැහැ. නිසා අපි පරම්පරාවේ එකයි මං කිව්වේ, පරම්පරාවන්ට එහෙම නැත්තම් පවුලට බලය හිමි වෙන ක්‍රම කිසිම ක්‍රමවේදයක් වෙනුවෙන් අපි පෙනී හිටින්නේ නැහැ. මින් ඉදිරියට එහෙම නොවන බල කේන්ද්‍රයක් සඳහා තමයි අපි පෙනී සිටින්නේ. නිසා රාජපක්ෂවරු හිතාගෙන ඉන්නව නම් ඒගොල්ලන්ට මේ රට ලියලා දීලා තියෙනවා කියලා ඒක බොරුවක්, ඒක රැවටීමක්. ඉදිරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකදී ඒක ඒ අයට එහෙම හිතාගෙන ඉන්න අයට අත්දකින්න ලැබේවි. මොකද රටේ ජනතාවට මතක තිබෙනවා නම් මේ අත්පත් කර දීපු ඉරණම් වලට වග කිව්වොත් කවුද කියන එක පිළිබඳව ආය එතනින් එහා ගමනක් තියෙන්නේ විදිහක් නැහැ.